හරි අපිට කියනවා මාපාංග x වර්ග වෙන 2 x වෙන 3 වෙන 6 x + 1 මාපාංග කියන ස්විතේ දසකට අඳින්නේ කියලා. එතකොට මේක අඳින්න ඉස්සලා බලන්නවනේ මේ දැන් මෙතන වර්ගද කොටසක් තියෙන්නේ. වර්ග කොටසක් වම් බලනවා ළා මූලික ට්‍රයිකල් එක සාධක තියෙනවද කියලා. බැලුවොත් තේරෙනවා. ඔව්. දැන් හරි. ඒත් එක්කම ඊළඟට තේරෙනවා එතකොට කටු වැඩේ වශයෙන් මෙතන මාපාංග කොටස් දෙකයි. මෙතන මාපාංග කොටසයි. සියලු මාපාං කොටස් වල බලපාන විශේෂ පොයින්ට් එක කවුද? ඍණ එක. දාතු. මේ ඍණ එක මේක කලාප තුනකට කැඩෙනවා. මේ කලාප චෙක් කරන්න අපිට වාචික කරන්න පුළුවන් ඍණ දෙක ඉලක්කම. මේ කලාප චෙක් කරන්න බිංදු ඉලක්කම. මේ කලාප චෙක් කරන්න හතර ඉලක්කම තෝරගන්න පුළුවන්. දැන් මේ මාපාං ඉවත් කරලා ප්‍රස්තර අඳිනවා. ඍණ එකට මෙහා කලාපයේදී මාපාං ඉවත් කළා. ඍණ එක තුන අතර මාපාං ඉවත් කළා. තුනයි මෙහා මාපාං ඉවත් කළා. සං හරි එහෙම මක එක එක කලාප වල මාපාං ඉවත් කරලා ප්‍රස්තර අතර වැඩි වෙනවා. හරි බලමු මෙතනද. ඍණ දෙක ගත්තොත් y මං කියන x උඩා සමාන ඍණ දෙක විතර. y ඍණ දෙකට ආ 2 එකම ඍණ තුනේ අපේ වැරදුන ඍණ එක. ඍණ දෙක දැම්මු මෙතනින් එන්නේ මොකද්ද? ඍණ අගය. මෙතනින් එන්නේ ඍණ අගය. සමස්තේ ගුණල ධනා ගියා. ඒකේ තේරුම මෙන්න මේ මාපාන් ඉවත් කරොත් එන්නේ එයාමයි කියන එක. හරි? හරි? අතුලේ ලකුණ වෙනවා නම් සම්පූර්ණ කුටි ලකුණ මාරු කරලියන. හරි? මේකට තමයි අතුලේ. එන්නේ ඍණ ගියා. එන ලකුණ මාරු කරලියන ඍණ ධන වෙලා 6ක් x ධන එක. මේක ලකුණ ඍණ නිසා අපි මාපාං ඉවත් කරලා යන්නේ ඍණ වාරයක් x ධන එක. ඍණයි මෙරණ 6 ධන 6. තමයි සරලක මොකද? හරි ඍණ 2යි ධන 6යි ධන 4යි. මේක දැන් වර්ග සිතයක් අංක සටහන අඳින්න අපිට නිකන් බෑ. ඒක වර්ග පූර්ණ කරත් තමයි ලේසි. හරි. තර් මේක වර්ග පූර්ණ කරත් වෙන්නේ අපිට x ධන 2 සම්පූර්ණ වර්ගේ ඍණ 4 කියලා y. ඒක තමයි 1. තර් ඕක අඳින්නේ අපි ඍණ 1 මෙහා. බැල් නිකාර. ඊළඟට නොට ඍණ 1 රඩි x කුඩා සමානයි 3 විට. තෝරගන්න ඉලක්කම මේක අතර තුන. මේ බිංදු ඉලක්ක මෙතන දැම්මොත් ධන මෙතන දැම්මොත් ඍණ. ඒක සමස්තය ගුණිත ඍණ. එහෙනම් මේ ඍණ එන නිසා අපි ආ කරකාර ලකුණ මාරු කර ඍණ x වර්ග ඍණ 2 x ඍණ 3 කියලා ලියන. හරි. බිංදු මෙතන දැම්මොත් ධන. එහෙනම් එහෙම වතා ඍණ 6යි x ධන 1 ධන 3. සුළු කරගතොත් එනවා ඍණ x වර්ග ධන 8 x ධන 6 කියලා නේ. ඍණ 2 ධන වෙනවා. 6යි. ඔව් වැරදි නේ. ඍණ 6යි ඍණ 4යි. හරි නේද? මෙතන ධන 2 x. මෙතන ඍණ 6යි. ඍණ 4 x. ධන 3යි ධන 3 6යි. මේක වර්ග පූර්ණ කරත් එන්නේ අපිට මෙතන ඍණක් තියෙන නිසා. ඍණ එළියට අරන්. එතකොට x ධන 2 වර්ග ධන 4 10ක් කියලා. හරි. එක දෙක පැහැදිලි. හරි රසේ අපි ගන්න අවසන් අවස්ථාව 3ට වඩා වැඩි විට x y තෝරගන්න හතර ධන ධන ඔක්කොම ධන යා මාපාංග නිකම්ම තියෙන දේ ලිව්වා මාපාංග නැතුව නෝන් හරි සුළුනත් නා x වර්ග ඍණ 8 x ඍණ 8 x වෙනවා මේ ඉස්සල වරතනද වරතන වෙන නැයි මෙතන මේ x වර්ග මෙතන ඍණ 3 මෙතන තුන ඇන්ත 10ක් වෙනවනේ 10 අමතක නේද එහෙම නේද તો 10 මෙතන නම් 10 දෙක මටත් ගන්න මෙතන ඉතන ඍණ 6යි මෙතන ධන 3යි ඍණ 6 මෙතන නම් ඍණ බිඳුවයි නේ අය මෙතන ඍණ 6ක් වෙනවා ධන 3ක් වෙනවා මෙතන ධන 3 6 බිඳුව. මෙතන 6ක් එන්නේ. උතර මෙතන එන්නේ කියලෙම 4 විතර. එහෙම නේද? විශ්වාස දැන් හරි. හරි නේද? හරිම. උතර මෙතන එනවා ඍණ 3යි ධන 3 අවශ්‍යලා ඍණ 6ක් විතර හරි. හරිම. හරි. x ඍණ 4 වර්ග ඍණ 10 ඍණ 22 y. හරි. එකතු වෙනවා. සුපරික්ෂාකාරයෝ 1 2 3 අඳින අඳින්න ඕන කලාප වල ගානට
එක පාර අඳින වැලට රුපියල් ආයත අය අපිට මැච් කර ගොඩක් දේවල් තියෙනවා මේ බැරෙන්න පුළුවන් දන්නවා හරි ඊතර මේක අඳින්න අපි ඍණ එක 3 ඊතර අපි දල වශයෙන් පොඩක් දාගමු වැරදුනත් අපි ලුතෙන් ගමු x 3 ඍණ එක Y X මම මෙහෙරින් ගන්නද ලොන්සි හ්ම් හයි ඍණ එකට මෙහා දෙන මෙහා x ධන 2 වර්ග ධන 2 නේ ඒතර මෙහා ගත්තොත් වර්ග ජයන්නේ මම අහන ප්‍රශ්නය මේ වර්ග J සම්මිතියක් සි කොහෙද තියෙන්නේ x ඍණ 2 හැඩේ આવමද පුරිම මෙයා આવම නේ හැඩේ આવම આવම අගිය ආමගේ දෙක එන ලක්ෂණ ඔක්කොම පේනවනේ ඒක අපිට يعني අදාළම එකක් නෙමෙයි මේ සම්මිතියක් සිය නමුත් ඒක ඕනේ එන්න මේක තමයි යාගේ සම්මිතියක් සිය ඒක අපිට අර පිළිතුරේ කොටසක් කියන්නේ අර මූලික හේතාවක් නේ නමුත් අපි මේක වාක්‍ය කොට දාන ක්‍රමයක් තියෙනවා ඍණ දෙකේ ආමගේ දෙකක් තමයි යන්නේ දැන් නම් ඔහම ගන්න මට අවුලක් ගියොත් උපස්සනස් කර එයා මෙහෙම තමයි එන්නේ එහෙම ඇවිල්ලා ඊට පස්සේ එයා මොන නැග්මක් එනවා මම කිව්වේ නේද ना अक्षय मिथिन पटारा तुन टाइम සම්මිතයෙන් ඍණ දෙක කියන්නේ යාගේ උපරිම නිසා යා එන්නවම ඔව් යාගේ උපරිම කි හතර නේ යා පටන් ගන්නවා වගේ පෙන්නු මේ කටු හොඳේ තාම කටු වල යා පටන් ගන්නවා වගේ පෙන්නුවා තියෙන හතරෙන් හතරේ සිට 3 6 එන එන ගතියක් තියෙනවා මම කිව්වේ තේරුණා යා ඉතින් එන්නේ මේ 2 අරහද 2ට උඩින්ද 2.4ද කොහෙද කියලා බලන්න x ස්ථානේ බිඳුව යන්නේ ඉස්සලා අංකෙ එස්ට බිඳුව දමත් එන්නේ අතේ කියන අතර අප බිඳුව අරහය ඔක්කොම සෙට් වෙනවනේ කියලා කෑ. මතර. ඉතින් මෙයා දල වශයෙන් මෙහෙම ඇවිල්ලා බිඳුව හරහා හා හොඳයි නේ අවුලන්නේ ඔහොම ඇයියා. ඉතින් ප්‍රශ්නේ නැහැ නේ. බිඳුව හරහා ඔහොම ඇයි. අවුලන්නේ හොඳයි. ඔක තමයි නේ. ඔල ප්‍රශ්නේ තුනක් තියෙනවා. බිඳුව හරහා නේ. මෙතන මේක ලෝන්නේ අපිට මෙතන විතරයි. මෙතනින් අයන්න අපි පරාසයට අවශ්‍ය ගැල්ලේ මෙතන ඔහොම ගින නැවතු මෙතන. මේ නවත්තන තන බලන්න 3 දැම්මොත් මෙතනට 25 4 දිය ෆ්‍රීන 16ක් කියලා එනවා. දැක. මෙයා දෙක. පොඩි අභියෝගයක් තියෙනවා. දෙකෙන් පස්සේ. ඉන්නේ මෙයා. එයාගේ සම්මිතිය විසින් කොහෙද තියෙන්නේ? 14. තේරුණා? එයාගේ සම්මිතිය. ඒකත් ඕනේ අපිට ඔළුවට. එයාගේ සම්මිතිය විසින් 14. නේ? එයාගේ හැඩේ ආවද ප්‍රමිත? ආව මෑ. ආව මගේ කියද? 22. 22කින් යට නේ. එහෙමද? 2014 පල්ලෙන්. බලන්න ළමයි මෙතනම වරද තියෙන විදිය. 4නේ 25 කියන්නේ නේ 21 කියන්නේ කොහොමද 16 දැම්මේ? මම දැම්මේ. 16 නේ 21. එන විශ්ව මඩල්. හරි?
තර මෙතන මෙයාගේ හැමදේ ඇස් හතර එයාගේ අවමගරණ 22 නේ يعني 22 වගේ තමයි ඉන්න කල්පනා තියෙන හැඩය අවමයක් කොහොමනේ දැක තර මෙහෙම එයා මම ගත්තොත් කතන්දරනේ එයා මෙහෙම මෙතනට බහැලා 22 ට දැස් වෙන නගමක් දැක ඔහම එක්සැක්ස් එක කපන යනවා ඒ එක්සැක්ස් එක කපන කොටසත් ඕනේ හරි අද මම පොඩක් පොල කරලා ගන්නවා රඳින්නම හරි දැන් මං හිතුවට මේ අඳ ගන්න බැරි වෙයි කියලා අරහන පුළුවන් අතරම ප්‍රශ්නයක් නැහැ අතරම ආගේ එක්සැක්ස් එක පොඩක් මං දික් කරගත්තා මට වැඩි කොට දාගන්න පුළුවන් මම එක්සැක්ස් එක මෙහෙට ගන්නවා හරි අතර මගේ ප්‍රස්තාරය මෙහෙම ගිහිල්ලා මෙයා ඕමන වර්ග ජාකාරයක් දැක්ක තේරෙන මේන තුන හරි මේක යන මූල හරහා ගන්න මේක දෙකට බැස්සා මේක රිනෝ 22 එකෙන් මෙන්න මේ පොයින්ට් එක හොයන්න ඕනේ මේ පොයින්ට් එක හොයන්න පුළුවන් මේ තුනේ y බිංදුව කරන්න මේ පොයින්ට් අපි x not කියලා තේරෙනවා මේක y බිංදුව කරත් වෙනවා බිංදුව සමානයි x not වෙන 4 වර්ග වෙන 22 එතන ඒ රිසන් දෙක x not වෙන 4 සමානයි ධන හෝරින මූල 22 x not සමානයි 4 ධන හෝරින මූල 22 අපේ x not ටගේ ධන බැවින් x not ධන බැවින් අපිට ගන්න පුළුවන් x note එකේ 4 ධන මූල 22 කියලා තේරුණාද? තේරුණාද? දැස්රන්. දැක. මේ මෙන්න මේ මාපං මේ මේකේ මාපං ප්‍රස්තර තමයි ඉන්නේ. යම් මේකේ උගලට මෙහෙම කියවනම්. මේක ඇඳලා අපිට කොහොමද මෙහෙම? එන අයින් වයි මාපං කියලා තදන්නේ. එන අයින් වයි පහ. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ කුට්ටියේ මාපං කියන එක ළමයි. එතන මොකද වෙන්නේ? මේ කොටස කොපි වෙන ළම නෙමෙයි කොටසට මේක ඇතුලට වැරදි මම දැක මේක මෙහෙමන්නේ මේක මෙහෙම ඇවිල්ලා ඒක මෙහෙම කොපි වෙනවා තේරුම් ගන්න කිව්වා ඒක අනිත් පැත්තට මම කිව්වේ තේරුම් ඒ කියන්නේ අහලට ගත්තොත් වෙන්නේ මේක ගියා මෙහෙම ඊට පස්සේ මෙහෙම උපරිමයක් වෙන්න ගිහිල්ලා මෙහෙම එනවා මේ අතු ගැල්ල මෙහෙම පොඩ මේ වෙනම පොඩ මේ කටුවට ගැදින් මෙන්න මේ අතු ගැල්ල තමයි තොර මෙයාට ගැති වෙනවා. තොර මෙයාගේ කියත්ත? ඉතරගේ. ධන 22යි. මෙයාගේ 20. ධන 22. ඕල් තේරෙන. අපහමණය කරගන්න පුළුවන්. මේ මෙයා එකවරක් නෙමෙයි සංකීර්ණ රටා. මේ ලොකු එක්කනම අපහමණය කරත්. ඇතුළ එක්කන හදිනවා. අපි එළවලු ඉන්නේ. දැසි ආයෙ ගන්න. තේරෙන. කරකවන්නත්. පැහැදිලි? අදාසක් නැති කොහොමද මේකේ ප්‍රස්තාරය සහ ඒකෙන් අපහමණය කරේ සම්පූර්ණ ක්‍රම අපවන් කියලා. ඔබලා